අයිබෝන් කලලෝකේ නැවුම් තොරතුරු රස බරතොරතුරු සමගින් අපි සූදානම් මදත් ආරම්භ කරන්න ආට් කැපේ ධර්මසිරි බණ්ඩාරනායකයන්ගේ හංසවිලක් චිත්‍රපටයේ නැවත තිරගත කිරීම පසුගියදා ආරම්භ වුණා මේ ඒ පිළිබඳ තොරතුරු हंसविलक् चित्रपटीय मगे प्रथम चित्रपटाध्यक्षण मे मम निष्पादने कले अध्यक्षणे कले एकदास समस्या असूव वर्षे दला हतलिसेक्कावृद्धकट पस्से नैवत मे चित्रपटीय ओबट दकिन्नट सलस्सनवा जातिक चित्रपट संस्थावे सहयोगेन अपि मार्तु मासे पलवेनि सतिये देवनि सतिये तुंगेनि सतिये मे सति तुनें एक बदादा दिनक सिनेमा हाल वलट मेम चित्रपटीय प्रदर्शने पिनिस अपि लबा देनवा हंसविलक् चित्रपटीय सिनेमा प्रेक्षकेंगे मतकें बहर वेला नै ඒ චිත්‍රපටයේ තියෙන හෙමින් සැරේ පියා විදා කියන ගීතය අද අපිට ගුවන් විදුලියේ ටෙලිවිෂන් නාලිකාවල් වල නිතර ඇහෙන්න ලැබෙනවා. ඒ මතකය ඇතුලේ රැඳිලා තියෙන එක චරිතයක් නිරූපණය කළේ මම ධර්මසිරි බණ්ඩාරනායක. ඊළඟට ස්වර්ණ මල්වාරච්චි ප්‍රධාන භූමිකාවක් රඟපෑවා. ඒ වගේම හෙන්රි ජයසේන එතුමාද ජීවතුන් අතර නැහැ. ඒ වගේම මේ චිත්‍රපටයේ රඟපාපු GW සුරේන්ද්‍ර ප්‍රේමසිරි කේමදාසයන්ගේ අද්විතීය සංගීත නිරූපණයක් තමා හංසවිලක් චිත්‍රපටයේ ගීත. ඒ වගේම ජනප්‍රිය වුණා. 80 වර්ෂයේ ප්‍රදර්ශනය වුණාට පස්සේ නැවත ඔබට දකින්න සලස්සන්නේ මේ චිත්‍රපටයේ අපි අවුරුදු 41කට පස්සේ ප්‍රේමසිරි කේමදාසයන් විසින් සංගීතය සැපයූ හංසවිලක් චිත්‍රපටිය මේ මාර්තු මාසයේ 10 වෙනිදා ඔබ ඉන්න ප්‍රදේශයේ සිනමා හලේදී ඔබේ දරුවන් සමග ගිහිල්ලා හංසවිලක් චිත්‍රපටයේ නර්මන් පුළුවන් හංසවිලක් චිත්‍රපටිය මෙවර ප්‍රදර්ශනය වන්නේ DCP තාක්ෂණයෙන් යුතුව डिजिटल ताक्षणेट चित्रपटीय परिवर्तने कलाट पस्से प्रथम वतावट प्रेक्षकें हमुए प्रदर्शने करन में अवस्थाव पहर नोहरीन ए ओबट नेव मद्ध की मक्वे मुकद सिंगल सिनमावे अवर्दु 41 कट कलिंग करन लद निर्मानयां नेवत ओबविन्वें प्रदर्शने करन में अवस्थाव मगहरीन देपा ए वगेम में चित्रपटीय उपशीर्ष पाठ येदू पिटपत मे अवस्थावे सिलुम सिनेमा हाल प्रदर्शन किरण मे अवस्थावे चित्रपटिय सहभागी लेस ओबट करन गौरवनीय आराधना वाई मे अरुण जयवर्धन के नवतम सिनेमा निर्माण मारिया එහි මුහුරත් තුලල පසුගිය දා ප්‍රයත්නවා චිත්‍රපටියත් එක්ක හොඳ කාස්ට් එකක් එකතු වෙලා ඉන්නවා මට වැඩ කරන්න ලංකාවේ අපි සියලු දෙනා විශ්වාස කරන ආදරය කරන මම බොහොම ආසාවෙන් සම්බන්ධ වෙන වැඩක් මේක මොන් එක්ක එකට වැඩ කරන්න ලැබීම මේ සියලු දෙනාත් එක්කම ලංකාවේ ප්‍රේක්ෂකයන්ට හොඳ දෙයක් දෙන්න තමයි අපේ බලාපොරොත්තුව ඉතින් ඒ වෙනුවෙන් අපි වෙහෙසෙනවා අපිට ඔබගේ විශ්වාසය ඔබගේ ආදරය ඔබගේ සුබ ප්‍රාර්ථනාව අවශ්‍ය මේ චිත්‍රපටිය සාර්ථකව ඉෂ්ට සිද්ධ කරගන්න කාලෙක ඉස්සෙල්ලා අරුණයි අපි මේකේ වැඩවලදී හම්බෙන්න වඩා ඔන්න මේ ප්‍රොඩක්ට් එක ගැන කිව්වා කියලා එදා ඉඳන් අපි දෙන්න मैंने कोई बात मेरे को लोग मे वे प्लॉट का मत हिता बह अलुत्मा अलुत
නැවුම්ම අත්දැකීමක් වෙනවා මේ මාර්යා චිත්‍රපටියේ. මාර්යා චිත්‍රපටියේ තුල අපි චරිත හතක් දිව යනවා. ඒ චරිත හතෙන් එක චරිතයක් නියෝජනය කරනවා මම. දීවර ජනතාවගේ ජීවිත ඇතුලේ තියෙන යම්කිසි ඔවුන්ගේ පුද්ගල භාවයන් මොනවාද කියලා අපිට හොයන්න සිද්ධ වෙන යම්කිසි ගවේෂණයක් කළ යුතු මට්ටමේ චිත්‍රපටයකට තමයි මම හිතන්නේ අපි හැමෝම දායක වෙලා ඉන්නේ. අරුණයගේ ෆිල්ම් බලලා තියෙනවා අපි ඒවට ආස කරලා තියෙනවා. මම හිතනවා මේකත් ඒව ගඩක් වෙයි කියලා. මොකද මේ ඉන්න කාස්ට් එක මම හිතනවා මෑත කාලික ෆිල්ම් එක මේවයි කාස්ට් එකක් ඉඳලා නැහැ කියලා. මොකද මේ ප්ලොට් එකත් මම හිතනවා ඒක මිනිස්සුන්ට අලුත් වෙයි කියලා. අයියේ ස්ටේර් බයවෙන්න එපා. මේම කාස්ට් එකක ෆිල්ම් එකක් ලංකාවේ නැහැ. හරිම ඉන්ටරෙස්ටිං ස්ටෝරි එකක්. එක්සයිටිං ස්ටෝරි එකක්. त्रास जनक मिस्ट्री का मुहूर्त समय वेन्नी लंकावे चित्रपटी අවසානයේදී ලොකයට ඉතින් හරිම නිස්පාදකෝනේ හම්බුණා. ඒක ගැන සතුටු වෙනවා මම ආයෙත් අපි ක්ලප් එක ගන්නවා. මේ චිත්‍රපටේ නාටකයේ අනිකරම මොහොතේ තියෙන ඉතින් අපිට අභියෝගයක් ඒ පහුගිය සති කීපෙම අපි ඒක තමයි කතා කරේ සාකච්ඡා පැවැත්වුවේ අපිට පුළුවන් වෙයිද ඒ අභියෝගය ජය ගන්න කියලා. මම හිතන්නේ අපි දැන් හැමෝම ලෑස්ති වෙලා ඉන්නේ අභියෝගය ජය ගන්න. අපි තව සති දෙකක් ඇතුළත අපි වැඩ පටන් ගන්නවා. මාර්යා වෙනස්ම තේමාවක්. මොකද මේ චිත්‍රපටිය සම්පූර්ණ නිරූපත කරන්නේ මහමුදු මැද දීවර හත් දෙනෙක්ගේ කතාවක්. හදිසියේ සිදුවන සිදුවීමක් නිසා මේ දීවර හත් දෙනා වෙනස් වෙන හැටි තමයි මේ මාර්යා තුලින් පෙන්න කරන්න. ඇත්තටම මේ මාර්යාව මේ බෝට්ටුව තුලට එනවා. ඒ ආපු එකත් එක්ක මේගොල්ලෝ කොහොමද මේගොල්ලෝ වෙනස් වෙන්නේ කියන එක තමයි මේ මුළු චිත්‍රපටිය පුරාම තියෙන්නේ. ඉතින් මම දැන් ලාංකික ප්‍රේක්ෂකයන්ට විතරක් නෙමෙයි හැම ප්‍රේක්ෂකයන්ටම මේ චිත්‍රපටිය වෙනත් අත්දැකීමක් වෙයි. සේපාලි මායාදුන්නේගේ නවතම නවකතාව හින්දොස් මාලේ මේ අයත් සමග කළ කතා බහ. මගේ අලුත් නව කතාව හින්දොස් මාලේ මාල කවි කියලා නූර් යුගයේ මේ කාව්‍ය සංග්‍රහ විශේෂ බිහි වෙලා තියෙනවා. පුරාණ නූර් කලාවියට මේ අතීතේ මේ ප්‍රධාන යක්ෂ පද්ධතියක් හිටියා. ඒ අතරේ කුඩා යකුන් හෙවත් සින් යකුන් කියන යක්ෂ පද්ධතිය නිසා නූර් කලාවියේ සමස්ත මේ නූර් කලාවියේ ජනතාවගේ जीवित पीड़ावट पत्न मे कथाव तमय मम मे हिंदोस्माली नव कथा मे गुडनांगलती अनेक अपूर्व चारितटिका ख्यादी कद मे पांडी देशे नपे श्री विजय राज सिंह रज्जुर अंत मे चंदवागन वा मे मे अंतपुरेट बिशोवर हतर दिन कुमारिकाव ये हतरी इक्कीन मे मे වේලපත් කඩේ හොඳ නැහැ කියලා යාව ආපහු යවන්න තීරණය කරන්නේ නුවර කලාවිය ඔස්සේ මාන්තොටි. එතකොට ඒ කුමාරිකාව මේ නුවර කලාවියට පාතැබුවත් එක්කම නුවර කලාවියේ විශාල විදිහේ පරිවර්තනයක් සිද්ධ වෙනවා. සාමාන්‍ය අහිංසක මිනිසුන්ගේ ජීවිතත් ඒ සමගම විනාශයට පත් වෙනවා. ඒ වගේම මේ ජාතීන් විදිහට අපේ මිනිස්සු කුලගේ මේ හැමදේටම බෙදෙන්න පටන් ගන්නෙත් එතන ඉඳලා කියලා මම දකිනවා. ඒ කතාවම මේ දක්වා නව කතාවකට හෝ ඉතිහාසයේ යන්තමින් සඳහනක් මිසක් මේ වැඩිපුර දෙයක් කියවෙනු නැති කතාවක්. ඒ හින්දා මම හිතනවා
मगे सहोदयंट बड़ा लगाना सुलु कथावक मे मगे मंग इद्रिपात करना कि मंगना हिंदोस्माले नवकथाव मगे अनीत नवकथाव वडावेन साकृति अंबी कर लिये मुकद मे अर मे नवकथावे त्रिमाण रूपी हडे मे वडा मे कुलुगन्वंड එක්කෙක් චරිතලවා මම ඒ සිදුවීම් විස්තර කරන්න උත්සාහ ගත්තා. භාෂා රීතියත් ඒ එක්කම වෙනස් වෙගෙන යනවා. උත්තම පුරුෂයන් ඇතම් කොටස් කියවෙනවා. ඒ වගේම ප්‍රථම පුරුෂයන් මේ තව සමහර සිදුවීම් විස්තර කරනවා. මේ හින්දුස්මාලි නවකතාවෙන් මේ අපූර්වත්වයක් හරි විවිධත්වයක් හරි රස විඳිනවා නම් මගේ සහෘදයින්ට මම ආරාධනා කරන්න කැමතියි. මේ දැන් වෙළඳ පොළට නිකුත් වෙලා තියෙන මේ නවකතාව කියවලා මේ ඒ නවකතාවේ මේ ඔබ දකින මේ සන්දර්භය හරි ආකෘතිය හරි වෙනස අත්විඳින්න කියලා. අතීතේ වර්තමානයේ අනාගතය චිත්‍ර ප්‍රදර්ශනය පසුගියදා තිමිරිගස්සයාගේ ගැලරි ෆෝ ලයිෆ් කලාගාරයේදී පැවැත්ුණා. ගැලරි ෆෝ ලයිෆ් ප්‍රදර්ශනාගාර විසින් පවත්වනු ලැබූ මේ ප්‍රදර්ශන සඳහා චිත්‍ර ශිල්පීන් 5 දෙනෙක් සහභාගී වෙනවා මා ඇතුළුව. विशेष मे प्रदर्शन नमक पास प्रसेंट अंड फ्यूचर की विशेष मम एवे चमींद गमगे प्रवीण सित्तर सुनीत अरविंद एवगेम के लक्ष्मण अनित कांताव अपे नेलुंग हरस्वेम ये सहभागी थिंक तरम मे सिंस पत् नम सुशेषी आय विनम अरे नेलुंग हरस्वेम कांताव सुशेषी सहभागीत සියලු දෙනාගේ අනන්‍යතාවය හරි වෙනස් දැන් අපි මෙතන 5 දිනක් සහභාගී වෙනවා 5 දිනාගේම නිර්මාණවල වෙනත් අනන්‍යතාවයන් තියෙනවා මගේ නිර්මාණ පැහැදිලිව දකින්න පුළුවන් මම ගොඩක් non figurative එහෙම නැත්නම් මානව රූප රහිතව තමයි සැලසුම් සංරචනය කරන්නේ චිත්‍ර සංරචනය කරන්නේ ඒ වගේම අසුනේ තරවිඳ රූප ආශ්‍රයෙන් තමයි නිර්මාණ ඉදිරිපත් කරනවා ඒවා චමින්ද ගමගේ abstract කියන form එකේ ඉඳගෙන තමන්ගේ මානව රූප සංරචනය කරන තමන්ගේ කතන්දර කේඩි ලක්ෂ්මණුත් ඒ වගේ නිර්මාණශීලී ප්‍රවේශයක් කරන් තියෙන abstract කියන විදිහත් එක්ක ඒ වගේම මානව රූප භාවිත කරමින් අපේ නෙළුම් හරස්ගම් මහත්මයා තමන්ගේ නිර්මාණ ඉදිරිපත් කරලා තිනා මෙතෙන්දී ඇත්තරම හැම දිනම මේ ශාස්ත්‍රීය පරිණතය නමුත් අර මේ චතුරංග විහෙක මැදිහත් වෙලා මේ ප්‍රදර්ශන සංවිධානකේ සුවිශේෂී වෙන්නේ අපි ටිකක් තරමක් නිහඬයි මේ ස්වභාවයෙන්ම ටිකක් මේ පත් දිනම ටිකක් නිහඬ කලාකරුවෝ නමුත් ඒගොල්ලෝ පෙළ ගැස්වන ඉතා අපූර්විතේ මේ කලාගාරයේ විශේෂම මේ කොරෝනා සමයේ මේ ප්‍රදර්ශනයේ සුවිශේෂී එකක් වෙනවා මේ කාලය තුළ මොකද අපේ ප්‍රධාන කලාකාරවල ප්‍රදර්ශන ප්‍රයත්න නැති වකවානුවක මේ මේ කුඩා වුවත් ඉතා සුන්දර අපූර්ව කලාකාරයෙට රසිකයන් ගෙන්වන්න සමත් වෙලා තියෙනවා පස් දිනාටම එකිනෙකාට අනන්‍ය වූ මාතෘකා සහ අනන්‍ය වූ ක්‍රමයකට වැඩ කරන්නේ පස් දිනාම ගොඩක් අයට තමන්ගේ අභ්‍යන්තරය තුර පැන නැගෙන ගොඩක් ප්‍රශ්න මේ සමකාලීන ප්‍රශ්න සාකච්ඡා කරන්නේ සාකච්ඡා කරනකොට එකිනෙකා පාවිච්චි කරන මාධ්‍ය සහ රූපණය කිරීම එකිනෙකට වෙනස් ඒකින්ද මේකෙදි මේ ප්‍රදර්ශනයේදී ගොඩක් වෙලාවට දකින්න පුළුවන් වෙනවා සරත් ගුණසිරි උගේ තනිකරම අභ්‍යන්තරිකව ගවේෂණයක යෙදෙනවා තමන්ගේ ජීවිතය ගැන සහ මේ රියැලිටි එක ගැන ඒකම චමින්ද ගමගේ ඔහුගේ තවත් එක් ආකාරයකට ගවේෂණයක යෙදෙනවා පස් දෙනාගේම එකමුතුව ගත්තොත් past present and future කියන කොටස ඇතුලේ ගවේෂණ වල යෙදෙන චිත්‍ර ශිල්පීන් විදියට තමයි වැඩ කරන්නේ अशोक हंदगमगे नवतम वेदिका नाट्य निर्माण एंटी खड़ेक मरणया मारत दहन मौनद सवस हय तिहट बोरेल नामिल मालनी पुंच तिहट हिरी प्रार्थना
මේ නාට්‍ය ඇතර මම 1989 මාගාත නාට්‍ය කරනකොට ඒකට පසුබිම්ච්ච රටේ දේශපාලන වාතාවරණය ඒවකට පැවති දේශපාලන සංවාදය අපි ගෙනාවා ඒ භූමිකාව ඇතුළත ඒ නාට්‍ය ජවනිකා සාකච්ඡාව ඇතුළත දැන් අපි ජීවත් වෙන්නේ වෙනස් යුගයක වෙනස් දේශපාලන පසුබිමක් ඇතුලේ වෙනත් සමාජ පසුබිමක් ඇතුලේ එතකොට මේ වෙනකොට කිසියම් විදිහකට ගත්තොත් එහෙම පශ්චාත් නූතන තත්වයක අපි ජීවත් වෙනවා කියන්න පුළුවන්. එතකොට මේ තේමාව ඒ ආශ්‍රිත ගැටලු ඒ ආශ්‍රිත මානසික භාවමය ස්වභාවයක් දේවල් සාකච්ඡා කරන්න යොදාගත් නාට්‍යයක්. එහෙනම් මේ නාට්‍ය ඔබට සමීප අලුත් අත්දැකීමක් වේවි. අශෝක හඳගමගේ නාට්‍යයක මියුසික් කරන්න හම්බෙනවා කියන එක ටිකක් අභියෝගාත්මක වැඩක්. මේ අපි ඒක නාට්‍ය සජීවී කලාවක් නිසා සජීවීව ඉදිරිපත් කරන්න තීරණය කළා. ඒක නිසා ලොකු රිහර්සල් ප්‍රොසෙස් එකක් එක්ක තමයි වැඩේ යන්නේ. නාට්‍ය බලන් දෙන්න කියලා තමයි කියන්න තියෙන්නේ. අපි එක්ස්පෙරිමන්ට් වැඩ මේකේ ගොඩක් ට්‍රයි කරලා තියෙනවා. මට හම්බුණ වෙනස්ම චරිතයක් අභියෝගාත්මක චරිතයක්. ඉතින් අපි නාට්‍ය කණ්ඩායමක් වශයෙන් මේ වෙලාවේ ඔක්කොමලා නාට්‍ය පෙන්වන්න සෑහෙන කැමැත්තෙන් ඉන්නවා ආරාධනා කරනවා හැමෝටම ඇවිල්ලා නාට්‍ය බලන්න කියලා. ලංකාවේ නාට්‍ය කලා ක්ෂේත්‍රයේ 2010 විතර වෙනකම් මම සෑහෙන සක්‍රීයව නාට්‍ය කලාවට සම්බන්ධ වෙලා හිටියා. ඊට ගත්තාම සෑහෙන කාලයක් වේදිකාව මත රඟපෑන්නට අවස්ථාව මේ විවිධ කරුණු කාරණා නිසා මගෙන් ගිලිහිලා තිබුණා. නමුත් දැන් මේ 2021 වසරේ අපි නාට්‍ය කණ්ඩායමක් අශෝක හඳගම මහත්මයා සමගින් සම්බන්ධ වෙලා ඔහුගේ නවතම නාට්‍ය නිර්මාණය කලෙලි බස්සීම සඳහා මේ දවස්වල අපි පුහුණු වීම කටයුතු සිදු කරමින් ඉන්නවා. ඉතින් මේක එක්තරා විදිහකටම ආනන්දනීය කාලයක් මටත් ඒ වගේම මේ නාට්‍ය සම්බන්ධ වෙලා ඉන්න බොහෝ අනිකුත් තරුණ නාට්‍යකරුවන්ට. ඉතින් මාර්තු මාසයේ අපි මේ නාට්‍ය රඟ දක්වන්නට බලාපොරොත්තු වෙනවා ලයනල් වෙන්ට් රංගශාලාවේදී. 90 දශක පරම්පරාව විදිහට අපි අශෝක හඳගමව හඳුනාගන්නේ සිනමා වේදිකාවක් විදිහට. නමුත් ඔහු ඊට කලින් සිටම නාට්‍ය වේදිකාවක් විදිහට වැඩ කරලා තියෙනවා. ඉතින් මට අවස්ථාවක් හම්බ වෙනවා අශෝක හඳගමගේ අවුරුදු 30කට පස්සේ කරන නාට්‍යයක රංගපාන්න. ඒක තමයි ඇන්ටික් කඩේක මරණයක් කියන නාට්‍යය. ඉතින් මේ වසංගත කාලයේ නාට්‍යයක් කරාව පවත්වාගෙන යන්නේ කොහොමද, නාට්‍ය කලාවේ පැවැත්ම මොකද්ද කියන එක ප්‍රශ්න කරමින් තියෙන කාලයක අපි අවදානමක් අරගෙන නාට්‍යයක් කරන්න පටන් ගත්තා. ඉතින් ආරාධනා කර සිටිනවා මාර්තු 19 20 21 ලයනල් වෙන්ට් රංගහල්ට එන්න කියලා. ඇන්ටික් කඩේක මරණයක් නාට්‍යය දැක බලා ගන්න. අද දවසේදී ආර්ට් කැෆේ තුලින් සමුගන්නයි සූදානම. ලබන සතියේදී තවත් කලා ලෝකයේ නැවුම් පුරපුරු සමගින් ආර්ට් කැෆේ තුලින් මුණ ගැසෙමු. එතෙක් ඔබට සුබ සතියක්.